ඔබ වීල්ලෙලයිමන් ගැන මෙච්චර දවසක් දැනුමක් නැතුව වැඩ කරපු කෙනෙක් නම් මේ වැඩසටහන අනිවාර්යෙන් ඔබට වැදගත් වෙයි. කලින් කිව්වාගේ වාහනේ කන්ෆර්ට් එක පැත්තට ඇදිලා නැති කරගන්න පුළුවන්, ටයර් එක ගෙවෙන එක වළක්වා ගන්න පුළුවන්. එතකොට මේක ඇත්තටම පටන් ගත්තේ 1994 මේ ලොකේෂන් පටන් ගත්තේ අපි. සෑම කිලෝමීටර් 5000ක් ඇතුළේ මේ ඇලයින්මන්ට් එක චෙක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් විනාඩි 10ක් 15ක් යනකොට ඇලයින්මන්ට් එක කරගෙන යන්න පුළුවන් වාහනේ තත්ත්වය අනුව. අලුතින් දැම්ම දඩ ඇලයින්මන්ට් කරලා ආයෙ හෙට මේ ටයර් දැම්ම කියලා එහෙම ඇලයින්මන්ට් කරන්න ඕනෙත් නැහැ. The garage අද අපි ඇවිත් ඉන්නේ නුගේගොඩට. ඔබ වාහනයක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔබ වාහනේ ධාවනය කරද්දී වාහනේ තෙල් තියෙනවා නම් එහෙම නැත්නම් වාහනේ එන්ජින් එකේ පැත්ත බැලුවොත් අපේ වාහනේ වතුර තියෙනවා නම් එන්ජින් ඔයිල් තියෙනවා නම් වාහනේ ඉස්සරහට යනවා නම් අපි වාහනේ ධාවනය කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ හිතලා බැලුවද wheel alignment සම්බන්ධව ඔබේ වාහනේ සමහර විට පොඩ්ඩක් පැත්තට යනවා වෙන්න පුළුවන්. ඔබ ඒ පිළිබඳව හිතුවද? එහෙම නැත්නම් ඔබ තාමත් වාහනේ පදින්නේ ඒ විදිහටද? අද අනිවාර්යෙන් මේ වැඩසටහන බලන්න ඔබ wheel alignment ගැන මෙච්චර දවසක් දැනුමක් නැතුව වැඩ කරපු කෙනෙක් නම් මේ වැඩසටහන අනිවාර්යෙන් ඔබට වැදගත් වෙයි. හරි, ඉතින් wheel alignment ගැන කතා කරන්න අපිත් එකතු වෙලා ඉන්නවා ටිරොන් ෆර්නැන්ඩෝ මහත්මයා. ඉතින් ඇත්තටම මේ wheel alignment එක කියන්නේ මොකද්ද? ඇත්තටම wheel alignment කියලා කියන්නේ වාහනයකට විශේෂයෙන්ම අත්‍යවශ්‍ය දෙයක්. ඒ කියන්නේ ටයර් ගෙවීම වලක්වා ගැනීම, වාහනේ කන්ෆර්ට් එක, ෆියුල් පැත්ත, එතකොට ඇලයින්මන්ට් එකක් කරද්දී අපි සස්පෙන්ෂන් පද්ධතිය චෙක් කරනවා, ඒකෙන් වෙන්න තියෙන හානිය වළක්වා ගන්න පුළුවන්. ඒක තමයි ගොඩක්ම විශේෂයි. හරි, එතකොට ඇත්තටම මේ දැන් wheel alignment කියන එක ගැන ගොඩක් අය දන්නෙත් නැහැ, මේ ගැන වැඩි හිතන්නෙත් නැහැ. මේ අර වාහනේ ඉස්සරහට යනවා නම් ඒකනේ ඇත්තටම ගොඩක් අයට ඕනේ. ඇත්තටම මේ wheel alignment එකක් කරාම ලැබෙන වාසි මොන වගේද? වාසිය තමයි එකක් තමයි මම අර කලින් කිව්වාගේ වාහනේ කන්ෆර්ට් එක පැත්තට ඇදිලා නැති කරගන්න පුළුවන්, ටයර් එක ගෙවෙන එක වළක්වා ගන්න පුළුවන්. අර මම ඉස්සෙල්ලා කිව්වාගේ සස්පෙන්ෂන් පද්ධතිය මොනවාද අඩුඩුකම් තියෙන ඒවා බලා ගන්න පුළුවන්. ඕක තමයි මූලික සිද්ධාන්තය. එතකොට සාමාන්‍යයෙන් මේක නිසා වාහනේ ගැස්සෙන්න හැම වෙන්නත් පුළුවන්ද? ඒ වාහනේ ගැස්සීමට හේතුවක් නෙමෙයි පැත්තට ඇදිලි වාහනේ කන්ෆර්ට් එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ආහ්. එතකොට ඇත්තටම මේ දැන් සමහර අය මේ පිළිබඳව හරි දැනුමක් නැතුව වාහනයක් පාවිච්චි කරන අවස්ථා අපි ලංකාවේ ඕනි තරම් දැකලා තියෙනවා. ඇත්තටම මේ wheel alignment එකක් නොකර අපි වාහනේ පාවිච්චි කරොත් මොන වගේ දේවල්ද වාහනයට වෙන්න පුළුවන් සහ රියදුරට වෙන්න පුළුවන් බලපෑම් කොයි වගේද? ඔව්, ජීවිතහානි පවා වෙන්න පුළුවන්. මොකද alignment එක කරන්න ආපුවම තමයි දැනගන්නේ මේ ඇතුලේ තියෙන මේ සස්පෙන්ෂන් පද්ධතිය ගෙවිලාද කියලා. මොකද ටයර් රෝඩ් කැල්ලක් හරි බෝල් ජොයින්ට් එකක් හරි ගෙවිලා තිබ්බොත් ඕක වංගුවක් ගත්තිය හරි අයියෙන් යද්දි මේ යන පීඩණයට ගෛල වීසි වෙන්න පුළුවන්. ඔතන වාහනේ කොයි අතරේ ඇයිද මොකක් වෙයිද කියන එක හරියට හිතා ගන්න අමාරුයි. හරි, ඇත්තටම මේ දැන් wheel alignment ගැන කතා කරනකොට ගොඩක් අය හිතිච්ච දවසක තමයි ඇවිල්ලා wheel alignment එකක් කරගන්නේ. නැත්නම් සමහර අයට හිතෙනවා දැන් මගේ වාහනේ පැත්තට ඇදෙනවද කියලා මෙහෙමත් හිතිලා කරගන්න වෙලාවල් තියෙනවා. ඇත්තටම මේ wheel alignment එකක් කරන්න මොකක් හරි time period එකක් තියෙනවද? ඒ කියන්නේ මම අවුරුද්දෙන් අවුරුද්ද මේක බලන්න ඕනි එහෙම එකක් තියෙනවා නැත්නම් වාහනේ මොකක් හරි ගැටලුවක් ආවොත් විතරද අපි wheel alignment එකකට යන්න ඕනි? ඇත්තටම සමස්තයක් වශයෙන් ගත්තොත් සෑම කිලෝමීටර් 5000ක් ඇතුළේම alignment එක චෙක් කරන්න ඕනි. එහෙමත් එකක් අනිවාර්යයෙන් කරන්න ඕනේ. ඒකම ටයර් ඉස්සරහා පස්සේ දාගන්න ඒ උතරේ කාල සීමාවක් තියෙනවනේ. ඒ එතකොට ඒ කාල සීමාව අපි තමයි බලලා තීරණය කරන්නේ මේක පැති ගෙවෙලාද මේක ඉස්සරහා පස්සේ මාරු කරගන්න ඕනේද. අන්න ඒ වගේ ගැටලු තමයි ගොඩක් තියෙන්නේ. ඔව්, ඇත්තට මේ දැන් අර වාහනේ ටයර් වල ඉස්සරහ පිටිපස්ස මාරු කරන කතන්දරය ගැන කතා කරනකොට මේ අපිත් දැකලා තියෙනවා ඇත්තටම මෙහෙම දේවල් වෙනවා. සමහර අයට ගිහිල්ලා මොකක් හරි වැඩක් කරගන්න ගියාම මේකේ වාහනේ පොහොදරේක ඉස්සරහටද ඉස්සරහ තියෙනවද පිටිපස්සට දාන්න ඕන කියලාත් ඔහොම කතා කියනවා. ඇත්තටම ඒ මොකද්ද ඒ කරන වැඩි? ඇත්තටම මේ ෆ්‍රන්ට් wheel drive කරන වාහන වල ටයර් දෙක ඉස්සරහට හැදෙන වේස්ටේජ් එක වැඩි. ඔව්, එයා කැරකෙන්න ඕනේ, හැරෙන්න ඕනේ, ඇඹරෙන්නේ, එයා තමයි ඉක්මනින් ගෙවෙන්නේ. ඔව්, පිටිපස්ස දෙක නිකන් එන්නේ සාමාන්‍ය ඇදිලා එන පැත්ත වැඩි. එතකොට අර මේකේ alignment හොඳ නම් ටයර් එකේ දෙපැත්ත ගෙවිලා සාමාන්‍ය මැද කොටස තියෙනවා. උතර ඒ ටයර් දෙක පිටිපස්සට ගෙනිච්චාම පිටිපස්සේ සමතුලනයට ගෙවිලා හදලා දෙනවා. උතර අර දෙක ඉස්සරහට එනවා. උතර එයා චුට්ටක් අර විදිහට ගෙවෙනවා. මෙයා පිටිපස්සේදී ආපහු හදලා දෙනවා. එතකොට මේ සමහර වෙලාවට කියන කතාවක් තමයි මේ සමාජයේ තියෙන මතයක් තමයි අපි අලුතෙන් වාහනේට ටයර්ස් දැම්මොත් අපි ආයි wheel alignment එකක් කරන්න ඕන කියලා. සමහරවල්ලාට wheel alignment කළා මාසෙයි දෙකයි අලුතෙන් ටයර් දානවා. සමහර අය අරන් ගිහිල්ලා ආයි වාහනේ wheel alignment එකක් කරන. ඇත්තට මේ වාහනේ ටයර් මාරු කරපු පළියටම නැත්තම් ටයර්ස් වල මොකක් හරි රිපෙයර් එකක් කරපු පළියටම wheel alignment කරන්න ඕනේ. ටයර් කොච්චර ගලවලා හයි කෙරුවත් alignment වෙනස් වෙන්නේ නැහැ.
අලුතින් දැම්ම දද එලයින්මන්ට් කරලා හෙට මේ ටයර් දැම්ම කියලා එහෙම එලයින්මන්ට් කරන්න ඕනෙත් නැහැ. ඒක නිශ්චිත කාලයක يعني කිලෝමීටර් 5000ක් ඇතුලේ එලයින්මන්ට් කරපුවම ඇති. නමුත් සස්පෙන්ෂන් මොනවා හරි ගැලෙවුවොත් එදාම එලයින්මන්ට් කරගන්න ඕන. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් රැක් එක රිපෙයාර් කරලා ටයර් රෝඩ් සොක්ස් ඔයල් සස්පෙන්ෂන් පද්ධති කියලා කියන්නේ පෙළවරාම අපරාම මේ මොනවා හරි ඒක එක වාහන වලින් එක එක සස්පෙන්ෂන් වෙනස් ඒ කොටස් ඉස්සර එලයින්මන්ට් සම්බන්ධ මොනවා හරි ගැලෙවුවොත් අනිවාර්යෙන් එලයින්මන්ට් කරන්න ඕන. අතර මේ සස්පෙන්ෂන්ස් ගැන කතා කරද්දි මේ රිපෙයරින් ගැන කතා කරද්දි අපි දකිනවා මේ සමහර වෙලාවට ඉන්නවා මේ පිළිබඳව හරි දැනුමක් නැතුව රිපෙයර්ස් කරන අයත්. අතන මෙහෙම කෙනෙක් ගාවට රිපෙයර් එකකට වාහනයක් දැම්මොත් මොන වගේ බලපෑමක්ද වාහනයට වෙන්න පුළුවන්? මොන වගේ ඩැමේජ් එකක්ද වාහනයට වෙන්න පුළුවන්? වාහනයට ඇත්තටම කිව්වොතින් වාහනේ දාවෙනේදී ලොකු ගැටලුවකට මුහුණ පාන්න පුළුවන්. හොඳම දේ තමයි හරි තැනක් වාහන හරි ගැරේජ් එකකින් හරියට වැඩේ කරගන්න එක. අනිත් මෙහෙම නැත්තම් අපි ගාවට ඒලට ඇවිල්ලා අපෙන් සස්පෙන්ෂන් පද්ධතිය චෙක් කරගෙන අපෙන් රිපෝට් එකක් ගන්න පුළුවන් මේ මේ පාර්ට්ස් චේන්ජ් කරගන්න කියලා. ඒක තමයි හොඳම දේ. ගොඩක් අය කරන්නේ එහෙම තමයි. අපි ගාව හැම අපි ගාවට ඇවිල්ලා අපෙන් චෙක් කරගන්නවා පාර්ට්ස් මොනවද ගෙවිලා තියෙන්නේ කියලා. උතර අපි රිපෝට් එකක් දෙනවා. ඒ රිපෝට් එක අනුව හදානවනම් අපිට ඒක සැටිස්. හරියටම තක්කේට වැඩේ කරගන්න පුළුවන්. හරි. ඉතින් ගොඩක් වෙලාවට අපි දකිනවා මේ වාහනේ රියදුරු මහත්තුරු ඉන්නවා මේ වාහනේට ගොඩක් අය ඉන්නවා හරි ආදරෙන් වාහනේ පදිනවා. හැබැයි මේ ගොඩක් වෙලාවට අපි දකිනවා වාහනේ drive කරද්දී කිසි ආදරයක් නැතුව වාහනේ හැම හැම දාගෙන යන අයත් ඉන්නවා. එතකොට ඇත්තටම මේ මොන මොන වගේ රියදුරු මහත්තුරුන්ගේ වැරදි නිසාද මේ wheel alignment වල ප්‍රශ්නේනේ? මොන වගේ ප්‍රශ්න දෙන්න පුළුවන්? ඇත්තටම කිව්වොත් අපරිස්සාකාරී දාවනේ. එහෙනම් අර පාර දිහා බලලා එලවනකොට තමයි හොඳම ක්‍රමේ සාමාන්‍ය ගොඩක් වෙලාවට phone එක දිහා බලාගෙන දැන් එනවන්නේ දිහා බලාන බලවල් ගොඩවල් තේරෙන්නේ නැහැ. සමහරක් රියදුරු මම දැකලා තියෙනවා මේ payment රංගල් හතර පහස payment වලට පාරින් ගිල එකපාර දානවා. ඔව්. ඔතන suspension hack වෙයි. ආ. ඔතන ටයර් කැඩෙන්න පුළුවන්, රින් මේ කැඩෙන්න පුළුවන්, alignment එක සම්පූර්ණ අවුල් වෙන්න පුළුවන්. ඒක තමයි හේතු. හරි. එතකොට මට කියනකෝ දැන් මේ fuel ගැන කතා කරනකොට يعني අපි ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන කතා කරනකොට ඔබතුමා කිව්වා මේ ඉන්ධන කාර්යක්ෂමතාවයටත් මේ wheel element එකේ බලපෑමක් තියෙනවා කියලා. ඇත්තටම මේ අපි ඒ සම්බන්ධව කතා කරොත් කොයි කොයි වගේ වාසිද අපිට ඇති වෙන්න පුළුවන්? ඇත්තට fuel පැත්ත ගත්තොත් wheel element එක හරි වැදගත්. ඔව්. ඒ කියන්නේ රෝද හරියට එකලස් වුණොත් තමයි මේ වාහනේ ඉස්සරහට ඇදිලා යන්නේ ලස්සනට. ඔව්. ඒක මේ alignment pull out වුණොත් වාහනේ relax එකේ යන්නේ නැහැ. එතකොට ඒ පැත්තත් බලපානවා. ඒ කියන්නේ fuel පැත්තත් රින පැත්තට තමයි එන්නේ. හරි. එතකොට දැන් මේ ගොඩක් වෙලාවට අපි wheel alignment කරත් වැඩක් නැහැ. මේ අපි වාහනේට හුලං ගහනකොට ඒ හරි ප්‍රමාණයට හුලං ගැහුවේ නැත්තම් මොකද මේ වාහනේ කන්ෆර්ට් කියන එක නැති වෙන්න පුළුවන්. මේ ඒකත් එකක්. ඇත්තට මේ වාහනේට හුලං ගහනකොට අපි මොනවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ? ඇත්තටම කිව්වොත් අර හොඳම උදාහරණ තමයි මේ 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 මූලිකම දේ තමයි alignment කරන්න කලින් ටයර් අතර හුලං චෙක් කරලා මේ wheel alignment එක පටන් ගන්න එක. එතකොට සාමාන්‍යයෙන් මේ අපි කොහොමද තීරණය කරන්නේ මේ වාහනයට මේ ප්‍රමාණය හුලං ගහන්න ඕනේ? මොකද එක එකයි කියනවා. දැන් අපි හිතමුකෝ මොකක් හරි ප්‍රියස් කාර් එකක් කියලා. ප්‍රියස් කාර් එකේ ටයරයකට මෙච්චර හුලං ගහන්න ඕනේ කියලා කියනවා. හැබැයි වෙන තැනකට ගිහිල්ලා අපි හොම් නෑ නෑ එච්චර ගහන්න ඕනේ නෑ, මේ ප්‍රමාණයට අඩු ප්‍රමාණයක් කියනවා. ඇත්තටම කොහොමද අපි හරියටම හොයාගන්නේ මේ හුලං ප්‍රමාණය? ඕන වාහනයක ටැග් එකක් එවනවා, දකුණු පැත්තේ ටැග් එකක් එවනවා. ඒකේ තියෙනවා මේ PSI ප්‍රමාණය, හුලං ගහන්න ඕනේ ප්‍රමාණය, අදාළ වාහනයට ගහන්න ඕනේ ප්‍රමාණය, ඉස්සරහට ගහන්න ප්‍රමාණය, පිටිපස්සට ගහන්න ඕන ප්‍රමාණය. දැන් ඔය හයි පර්ෆෝමන්ස් වාහන ගත්තොත් ඉදිරියයි පිටිපස්සයි හුලං වෙනස්. ඉතින් සමහරක් පොඩි වාහනයක් ගත්තොත් මේ වගේ වාහනයක් ගත්තොත් සමානව ගහන්න පුළුවන්. ඒ වාහනේ වේට් එක අනුව ටයරකේ විදිය අනුව තමයි හුලං තීරණය කරගන්නේ. සමස්තයක් වශයෙන් අර මං කිව්වා වගේ අර හයි පර්ෆෝමන්ස් වාහන වල හරි කල්පනාවෙන් ගහන්න ඕනේ ඒ ඉල්ලලා තියෙන හුලං ප්‍රමාණය. ඔව්. අර දැන් මේ සමහර වෙලාවට මේ සමාජයේ කතාවකුත් තියෙනවා මේ දැන් එහෙම ඒ ටැක්ස් එන්නේ ඒ වාහනේ හදපු රටට අනුව තමයි. හැබැයි ලංකාවේ තියෙන පාරවල් ඒ විදිහ නැහැ කියලා ඒ ටැක්ස් වල තියෙන ප්‍රමාණයත් වෙනස් කරන වෙලාවල් තියෙනවා. ඇත්ත මේක හොඳද නැද්ද නරකද? ඇත්තටම කිව්වොත් අර අපේ පාරේ තියෙන ප්‍රශ්න බාපේ පාරේ කඩතුලි ස්වභාවය වැඩි නේ. ඒතකොට අර පොළවත් එක්ක තියෙන ඝර්ෂණය වැඩි, මේ හුලං වැඩි වුණාම ගස්සනවා වැඩි. එහෙම නිසා ඉතින් අර සමහරක් අය හුලං ටිකක් අඩු කරලා පදිනවා. නමුත් ඒක ටයර් එකට හානි කරයි. මොකද අපේ පාරවල් ගත්තා සමස්තයක් වශයෙන් හරි ෆ්ලැට් නැහැ. ඒ මැද කොටස උසයි, වම් අත පැත්ත ටිකක් පාතයි, දකුණු අත ටිකක් උසයි. අපි දැන් ඒ නිසා අර හුලං නීම ප්‍රමාණය ගන්නවා නම් තමයි සුදුසු. නෑ. එතකොට මේ දැන් wheel alignment එක කරද්දිත් එහෙම මේ සාමාන්‍යයෙන් මාර්ගවලට අනුකූලව මොනවා හරි එහෙම දේවල් කරනවද? නැත්නම් wheel alignment එකත් fix mark හරි තියනවද තත්වයක් මේ තත්වෙටම තමයි හදන්න ඕනේ කියලා? ඇත්තටම ගත්තොත් මේ ඕනෝ වාහනයකට fix rate තියනවා තියන්න. නමුත් අපි ටිකක් වෙනස් ක්‍රමයකට තමයි තියන්නේ. අර fix ක්‍රමයයි අපේ
තේරිය අපේ ප්‍රැක්ටිකලි බලලා වාහනේ එක්ස්පීරියන්ස් එක එක්ස්පීරියන්ස් එක ඔතකොට මේ ටයර්ස් ගෙවෙන විදිය සමහරක් වාහන තියෙනවා ස්ටෑන්ඩඩ් මිල්ලනවා සමහරක් වාහන තියෙනවා පහරි හැඩයට වාහනේ වේට් එකට එහෙම ඉල්ලන අවස්ථාවල් තියෙනවා ඒක අපි ඒක තීරණය කරන්නේ අපි බලනවා මේ ගෙවෙන විදිය එහෙම නැත්නම් පාරට අවශ්‍ය විදිහට අපි කරලා දෙනවා හරි ඉතින් දැම්මා ඉතින් එකතු වෙලා ඉන්නවා ඉරන්ද මහත්මයා ඉතින් මේ ආයතනය ගැන කතා කරද්දි මෙතුමා තමයි මේ ආයතනය ගැන කතා කරන්න සුදුසුම පුද්ගලයා ඉතින් මට කියන්නකෝ ඉරන්ද මහත්මයා මේ දැන් ගොඩක් අය මේ ආයතනය විශ්වාස කරලා තියෙනවා ගොඩක් අය මෙතනට එනවා දැන් අපි ඉන්නකොටත් බොහෝ දෙනෙක් ඇවිල්ලා බලාගෙන ඉන්නවා ඔවුන්ට අවශ්‍ය කාර්යයන් සිදු කරගන්න කැමරාවෙන් පිටිපස්සට වෙලා මට කියන්නකෝ මේ ඉරන්ද මහත්මයා මොකද්ද මේ ස්ථානයේ සහ මොකද්ද මේ ස්ථානයේ තියෙන විශේෂත්වය අපි SKM ටයර්ස් කියලා ආයතන මේක ලංකා ප්‍රධාන පෙළේ ටයර් බෙදාමේ ආයතනය. එතකොට මේක ඇත්තටම පටන් ගත්තේ 1994 මේ ලොකේෂන් පටන් ගත්තේ අපි මේක නව කළමනාකාරීත්වයක් යටතේ අපි 2019 ඉඳන් පටන් කරගෙන යනවා මේක. අපි මේක දැන් ඇත්තටම අයිති වෙන්නේ ලංකාවේ ඩන්ලොප් බෙදාහැරීමේ ආයතනය වන SK මොනිසික මොටර්සෙන් තමයි අයිති වෙන්නේ. අපි මේක 2019 නොවැම්බර් ඉඳන් තමයි නව කළමනාකාරීත්වය පටන් ගෙන තියෙන්නේ. ඉතින් අපිට මෙතන ඇලයින්මන්ට් කරගන්න පුළුවන් ටයර්ස් ඕනම ජාතියක ටයර්ස් තියෙනවා. එතකොට වීල් බැලන්සිං ඒ වගේ දේවල් කරනවා බැටරිස් තියෙනවා අපි ගාව. ඒ වගේ ඕම මෙතනට આવොත් වාහනයක අවශ්‍ය කරන ටයර්ස් බැටරි ඕනම අවශ්‍යතාවයක් අපි ගාවින් කරගෙන යන්න විශ්වාසදායකව කරගෙන යන්න පුළුවන් අපි ගාවින්. ඔව්. ඉතින් දැන් අපි කලිනුත් කිව්වනේ මේ ස්ථානය ගැන කතා කරනකොට ලංකාවේ ඉන්න බොහොම දක්ෂ පුද්ගලව එහෙම නැත්නම් ලෝක වාර්තාදී පුද්ගල මේ ස්ථානයට ඇවිල්ලා වීල් ඇලයින්මන්ට්ස් කරගෙන යනවා ඒ අවශ්‍ය යම් යම් මෙතනින් කරන්න පුළුවන් සේවාවන් කරගෙන යනවා. කොහොමද මේ කස්ටමර්ස්ලා ගැන රිවියුස් ඕගොල්ලන්ට? අපිට ඇත්තටම හොඳ රිවියුස් තියෙනවා. මොකද අපි ගාවින් ඉන්න ඔක්කොම සුසුකම් තියෙන කට්ටිය තමයි. කියන්නේ ඒ දේ හොඳටම කරන්න පුළුවන් කට්ටියක් තමයි තෝරගෙන ඉන්නේ. විශේෂයෙන් ඇලයින්මන්ට් බැටරි ගැන සම්බන්ධව තියෙන දැනුමත් හොඳ දැනුමක් තියෙන බැටරි වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට අගල අඳුන ගන්න පුළුවන්. හොඳම තාක්ෂණ ගැන දන්න කට්ටියත් තමයි අපි මේ සේවාව කරගෙන යන්නේ මෙතන. ඉතින් ඒකෙන් අපිට හරි පහසුයි කස්ටමර්ලුවත් හරි තාක්ෂණික දැනීමක් එක්ක භාණ්ඩයක් විකුණන්න. හරි. මට කියන්නකෝ මේ දැන් වීල් ඇලයින්මන්ට් පිළිබඳවත් අපි චුට්ටක් කතා කරමු. මේ වීල් ඇලයින්මන්ට් කරද්දි දැන් ගොඩක් ඇයි තියෙන ප්‍රශ්නයක් තමයි මේ වීල් ඇලයින්මන්ට් කරන් කොච්චර වෙලා යනවද දන්නේ නැහැ. අපි આવොත් කොහොම කරගන්න පුළුවන් කියලා දන්නේ නැහැ. මේ ආයතනයට આવොත් සාමාන්‍ය වීල් ඇලයින්මන්ට් එකක් කරගන්න આવොත් කොච්චර විතර වෙලාවක් ඇතුළත මේ දේ කරගන්න පුළුවන්ද? වාහනෙන් වාහනට වෙනස් වෙනවද නැත්නම් කලින් බුකින් එකක් දාන්න ඕනේද කොහොමද තත්ත්වය? සාමාන්‍යයෙන් විනාඩි 10ක් 15ක් යනකොට ඇලයින්මන්ට් එකක් කරගෙන යන්න පුළුවන් වාහනේ තත්ත්වය අනුව. වාහනේ මොකක් හරි ඇඩ්ජස්ට්මන්ට් මොන හරි තියෙනවනම් වැඩිපු දෙයක් කරනවනම් ඒක කාලෙකින් පැය භාගයක් වක් දක්වා යන්නත් පුළුවන්. ඇලයින්මන්ට් එක දාපු වෙලාවෙ එළියට දාන්නත් පුළුවන් මොකක් හරි රෙපෙයර් එකක් තියෙනවනම් අපිට ඒක එවෙලෙම ඇලයින්මන්ට් එකේදී අඳුන ගන්න පුළුවන්. එතකොට අපි ඒගොල්ලන්ට ඒ කස්ටමර්ට අපි රිපෝට් එකක් දෙනවා මෙන්න මේ තියෙන පොටස් ටික මාරු කරන්න මේ රිපෙයර් එක කරගන්න කරගෙන අයිත් එලෙමන්ට් එන්න කියන එක අපි මෙතනදිම දෙනවා. එතකොට ඒ කස්ටමරට ඒක පහසුයි. වෙන තැනකට යන්න ඕනේ නැ මේකේ ප්‍රශ්න තියෙන මොදි කියලා අඳුරගන්න අපි එලෙමන්ට් එකෙදි මේක කියනවා. මේ ප්‍රශ්න තියෙනවා මෙන්න මේ කැලර රිපෙයර් කර මාරු කරන්න ඕන. ඒ දේවල් එක ඒගොල්ලන්ට හරි ලේසියි ඉතින් මෙතනදි කරගන්න. හරි. එතකොට මේ මට කියන්නකෝ දැන් මේ ස්ථානයේ තියෙන තැන සහ මේ දැන් කෙනෙක් සම්බන්ධ කරගන්න ඕන කොහොම සම්බන්ධ කරගන්න? අපේ ආයතනයේ තියෙන කොහුවල අන්දියයි අලුබෝවිල හොස්පිටලේ හරියට අතරමඟදී පෙරේරා මාවත ඉදිරිපස තමයි ඒක තියෙන්නේ. කොහුවල අන්දින් ඉඳලා ගත්තොත් මීටර් 400ක් දෙහිවල පැත්තට හොස්පිටල් පාරේ තමයි තියෙන්නේ අපේ ආයතනය. අපි මේ දුරකථන අංකයකුත් මතක් කරමු. දුරකථන තියෙන අපේ ස්ථාව දුරකථන 4201201 2809.3. ඒකෙන් සහ මගේ එහෙම නැත්නම් මගේ දුරකථනයේ තියෙන 077 30 30 600. ඒ ආයතනයෙන් අපි ඒ නම්බර්ස් වලින් අපේ සම්බන්ධ කරගන්න පුළුවන්. හරි. ඉතින් අද අපි කතා කරේ වීල් ඇලයින්මන්ට්ස් පිළිබඳව. ඔබතුමාට බෙහෙවින් ස්තුතියි. ඔබ ආයතනයටත් බෙහෙවින් ස්තුතියි. අපිත් එක්ක අද මේ විදිහට අපේ බලන් ඉන්න ප්‍රේක්ෂක ජනතාව දැනුවත් කිරීම සම්බන්ධ මොකද ගොඩක් අයට දැනුමක් නැහැ. ඔබතුමාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් ඔන්න වීල් ඇලයින්මන්ට්ස් පිළිබඳව කතා කරනකොට මෙච්චර දවසක් ඔබට තිබ්බ ගැටලුවක් තියෙනවා නම් ඔන්න ඒ ගැටලු සියල්ලම විසඳෙන්නේ. ඔබ මෙතෙක් දවසක් වීල් ඇලයින්මන්ට්ස් පිළිබඳව දැනුවත් වුණේ නැත්නම් වීල් ඇලයින්මන්ට්ස් කරන්න ඕනේ නැහැ කියලා හිතපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වීල් ඇලයින්මන්ට් එකක් කරගන්න ඒ අවශ්‍ය කාලයේදී ඒ ටයිම් පීරියඩ් එකේදී අනිවාර්යෙන් කරගන්න ඔබේ වාහනේ ආරක්ෂාව අනිවාර්යෙන්ම ඒක තුල රඳා පවතින්නත් පුළුවන්. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔබත් මේ වගේ ආයතනයක් තියෙන එහෙම නැත්නම් මේ වගේ හොඳ දැනුමක් තියෙන කෙනෙක් නම් ඔන්න අපි නම්බර් එකක් දාලා තිනවා කෝල් එකක් දෙන්න අපි බලාපොරොත්තු වෙන ඉන්න ඔබ පිළිබඳවත් රටටම කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එහෙනම් දෙකරජ් අපිව subscribe කරලා දෙකට මේකතු වෙලා ඉන්න තවත් වටිනා වැඩසටහනක අපි නැවතත් හමු වෙමු.